1899 නොවැම්බර් මාස 9 වෙනි දින පානදුරේදී ගුණපාල පියසේන මලසේකර මහතා උපත ලබා ඇත. ඔහුගේ පියා මලලගේ සිය දෝරිස් පීරිස් මලසේකරේ මව දෝන සෙලෙස්තිනා කුරුප්පු ජයවර්ධනේ පානදුර සාන්ත ජෝන් විදුහලින් මූලික අධ්‍යාපනය ලබා ඇත. 1919 ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ලැබීය. 1921 සිට 1926 දක්වා කොළඹ ආනන්ද විදුහලේ ගුරුවරයෙකු ලෙස ක්‍රියා කළේය. 1926 දී ශාස්ත්‍රපති එනම් MA සහ දර්ශන ශූරි එනම් PhD උපාධියද ලබා ගත්තේය. 1935 දී ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් සාහිත්‍ය ශූරි එනම් D ලිට් උපාධිය ලබාගත් මෙතුමා ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ ශිෂ්ටාචාරය පිළිබඳ මහාචාර්ය තනතුරටද පත් වූයේය. මෙතුමා සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ධුරයේ සිටියදී නිකුත් කෙරුණු බෞද්ධ තොරතුරු පරීක්ෂණ සභාවේ වාර්තාව ලෝක ඉතිහාසයේම ජාතික විප්ලවයකට මඟ පෑදුවේය. බෞද්ධ විශ්වකෝෂයේ ප්‍රධාන කර්තෘ පදවියටද මෙතුමා පත් වූයේය. එසේම රුසියාව, එංගලන්තය, ඇමරිකාව යන රටවල ලංකා තානාපති ලෙසත්, එක්සත් ජාතීන්ගේ සංගමයේ ලංකා නියෝජිතයා ලෙසත්, උසස් අධ්‍යාපනය පිළිබඳ ජාතික මණ්ඩලයේ සභාපති තනතුරටත් පත් වූයේය. මල්ලසේක මහතා කිසිදු මතවාදයක එල්බ නොගෙන ප්‍රශ්න දෙස අර්ථචරියාව, ප්‍රිය වචනය, අවිහිංසාවාදී බවින් බැලීම මෙතුමාගේ චරිතයේ විශේෂිත ලක්ෂණයකි. බුදුදහමට මෙන්ම මොහු ශාස්ත්‍රීය සේවයටද මෙරට කිසිවෙකුට නොදෙවිනි ලෙස සේවාවක් සපයා ඇත. ඒ අතර පාලි සංඥා නාම අකාරාදිය බෞද්ධ විශ්වකෝෂය ත්‍රිපිටක පරිවර්තනය ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය මුල් තැනක් ගනි. අප අදත් ඉතා ඉහලින් පාවිච්චි කරන ඉංග්‍රීසි සිංහල මලලසේකර ශබ්දකෝෂය කළේ මෙතුමාය. මේ අයුරින් ලොවටත් රටටත් ජාතියටත් ආගමටත් ඉමහත් සේවයක් කළ මේ ශ්‍රේෂ්ඨ ලාංකේය පුත්‍රයා 1973 අප්‍රේල් 23 වන දින මිය ගියේය. මෙතුමාගේ අවසාන වචනය වූයේ විපතේදී ධෛර්යය උපදවා ගත යුතුය, සැපතේදී ඉවසීම කළ යුතුය.